හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණයි. අද 2022 වර්ෂයේ මැයි මාසයේ 29 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 1:30ට අපි එකතු වෙන්නේ පဋාණ සජ්ජායනය සහ ඊට අදාළව කෙරෙන ධර්ම සාකච්ඡාවටයි. මේ ධම්සභා මණ්ඩපයට පැමිණි ඔබ සැම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ පිළිගනිමින් අපි අද දවසේ වැඩසටහනට මේ ආකාරයෙන් යොමු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමාට පින් සිදු වේවා. කලණ මිතුරු මිතුරියන් සැමට තෙරුවන් සරණයි. අද දවසේත් මෙම පဋාණ සජ්ජායනයට සම්බන්ධ වන ඔබ සැම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද දවසේත් මේ වැඩසටහන සුපුරුදු පරිදි ලොව වැඩවදාළ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවිජහිත දේශනාවක් වන අභිධර්ම දේශනාවේ අභිධර්ම පිටකයට අයත් පဋාණ ප්‍රකරණයේ පဋාණ නිද්දේශ වාරයේ සජ්ජායනාවටයි සම්බන්ධ වන්නේ. ඒ සඳහා පළමුවෙන්ම අපි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වී වැඩසටහන ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං. පဋාණං සම්මසන්තස්ස. විමලාමිත බුද්ධියා. යස්ස දේහා නික්ඛමින්සු. සුභාචබ්බන්න රන්සියෝ. නීලපීතා රත්තසේතා. මංජිත්තාච පබස්සරා. තං ලෝකනාතං සුගතං. ධම්මංච ජිනසේවිතං. සංඝං නිරංගනං සෙට්ටං. නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. පဋාණ උද්දේශ පාළි. හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ
අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්‍රයුත්ත පච්චයෝ අත්ථි පච්චයෝ නත්ථි පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති පච්චයුන්දේසෝ පච්චය නිද්දේසෝ හේතු පච්චයෝති හේතු හේතු සම්පයුත්ත කානං ධම්මානං තං සමුට්ඨානං ච රූපානං හේතු පච්චයේන පච්චයෝ ආරම්මන පච්චයෝති රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සන්නායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රූපායතනං සන්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ඨම්බායතනං මනෝධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සම්මේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ යං යං ධම්මං ආරබ්බයේ ධම්මං උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේ ධම්මා තේ සන්ති සංධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ අධිපති පච්චයෝති ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ විරියාධිපති විරිය සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ චිත්තාධිපති චිත්ත සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ විමංසාධිපති විමංසා සම්පයුත්තකානං ධම්මානං තං සම්මුත්තානං ච රූපානං
අධිපති පච්චයේන පච්චයෝ යං යං ධම්මං ගරුං කତ୍වා යේයේ ධම්මා උප්පජ්ජନ୍ତି චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසන්තේ සම්ධම්මානං අධිපති පච්චයේන පච්චයෝ අනන්තර පච්චයෝති චක්ඛු විඤ්ඤාණ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාණ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ දහන විඤ්ඤාණ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ජීවා විඤ්ඤාණ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකත ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකත ධම්මා
පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමාං අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ යේසං යේසං ධම්මානං අනන්තරා යේයේ ධම්මං උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සමනන්තර පච්චයෝති චක්කු විඤ්ඤාණ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සංසම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංසම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාණ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සංසම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංසම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ ධාන විඤ්ඤාණ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සංසම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංසම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ ජීවා විඤ්ඤාණ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සංසම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංසම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සංසම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංසම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අව්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ
පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ යේසං යේසං ධම්මානං සමනන්තරා යේයේ ධම්මං උප්පඤ්ඤන්ති චිත්තචේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සහජාත පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහභූතං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ ඔක්ඛංචික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්ත සමුත්ථානං රූපානං සහජාත පච්චයේන පච්චයෝ මහභූත උපාදාය රූපානං සහජාත පච්චයේන පච්චයෝ රූපිනෝ ධම්මා රූපිනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චයේන පච්චයෝ කිංචි කාලේන සහජාත පච්චයේන පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ චත්තාරෝ මහභූත අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ ඔක්ඛන්ති ඝනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ නිස්සය පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චත්තාරෝ මහභූත අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ ඔක්ඛන්ති ඝනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්ත සමුත්ථානං රූපානං නිස්සය පච්චයේන පච්චයෝ මහභූත උපාදාය රූපානං නිස්සය පච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ඝානායතනං ඝාන විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ
යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති සං රූපං මනෝ ධාතු යාච මනෝ විඤ්ඤාණ ධාතු යාච තං සම්පයුත්තේ කානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ උපනිස්සය පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං තේසං චි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං තේසං චි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමං අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමං අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමං අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ උතු භෝජනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ පුංගලෝපි උපනිස්සය පච්චයේන පච්චයෝ සේනාසනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරේජාත පච්චයෝති චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ
රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තේ කානං ච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තේ කානං ච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝ ධාතුයා තං සංසයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චයෝ මනෝ විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං කිංචි කාලේ පුරේ ජාත පච්චේන පච්චයෝ කිංචි කාලේන පුරේ ජාත පච්චේන පච්චයෝ පච්චාජාත පච්චයෝති පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේ ජාතස්ස හිමස්ස කායස්ස පච්චාජාත පච්චයේන පච්චයෝ ආචේවන පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආචේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කිරියාභ්‍යාකත ධම්මා පච්චිමානං පච්චිමානං ක්‍රියාභ්‍යාකතානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ කම්ම පච්චයෝති කුසලා කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයෝ චේතනා සම්ප්‍රයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං කම්ම පච්චයේන පච්චයෝ විපාක පච්චයෝති විපාකාචත්තාරෝ කන්දං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං විපාක පච්චයේන පච්චයෝ ආහාර පච්චයෝති පබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ අරූපිනෝ ආහාර සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ආහාර පච්චයේන පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝති චක්ඛුන්ද්‍රියං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සංපයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ සෝතින්ද්‍රියං සෝත විඤ්ඤාණ ධාතුය තං සංපයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ගානින්ද්‍රියං ගාන විඤ්ඤාණ ධාතුය තං සංපයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ජීවේන්ද්‍රියං ජීවා විඤ්ඤාණ ධාතුය
තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කායින්ද්‍රියං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ රූප ජීවිතේන්ද්‍රයං කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අරූපිනෝ ඉන්ද්‍රියා සංසයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ජානපච්චයෝති ජානංගානි ජාන සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ජානපච්චයේන පච්චයෝ මග්ගපච්චයෝති මග්ගංගානි මග්ග සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං මග්ගපච්චයේන පච්චයෝ සම්පයුත්තපච්චයෝති චත්තාරෝ කණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සම්පයුත්තපච්චයේන පච්චයෝ විප්පයුත්තපච්චයෝති රූපිනෝ ධම්මං අරූපීනං ධම්මානං විප්පයුත්තපච්චයේන පච්චයෝ අරූපිනෝ ධම්මාරූපීනං ධම්මානං විප්පයුත්තපච්චයේන පච්චයෝ අත්ථිපච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ චත්තාරෝ මාභූතාඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ ඔක්ඛංචික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුත්තානං රූපානං අත්ථිපච්චයේන පච්චයෝ මාභූතං උපාදාය රූපානං අත්ථිපච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ
තසායතනං ජීවා විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ඨම්බායතනං මනෝධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝවිඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතුයාචේ මනෝ විඤ්ඤාණ ධාතුයාචේ තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ නත්ථි පච්චයෝති සමනන්තර නිරුද්ධා චිත්ත චේතසික ධම්මා පටුප්පන්නානං චිත්තචේතසිකානං ධම්මානං නත්ථි පච්චයේන පච්චයෝ විගත පච්චයෝති සමනන්තර විගතා චිත්තචේතසික ධම්මා පටුප්පන්නානං චිත්තචේතසිකානං ධම්මානං විගත පච්චයේන පච්චයෝ අවිගත පච්චයෝති චත්තාරෝ කණ්ඩාරූපිනෝ අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහභූත අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ ඔක්ඛංචික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානං රූපානං අවිගත පච්චයේන පච්චයෝ මහභූත උපාදාය රූපානං අවිගත පච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සන්නායතනං සෝත විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුය
තං සම්පයුත්තේ කානං ච ධම්මානං අවිගත පච්චේන පච්චයෝ රූපායතනං සන්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්භායතනං මනෝධාතුයාතං සම්පයුත්තේ කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝවිඤ්ඤාණ ධාතු ච වත්තන්ති කං රූපං මනෝධාතුයා ච මනෝවිඤ්ඤාණ ධාතුයා ච කං සංපයුත්තේ කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝති හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අපි බලමු මේ අද මේ පဋාණ සත්‍යයනය තුලින් මතුවෙච්ච එක කරුණක් අරලා කෙටි සාකච්ඡාවක් කරන්න. හොඳයි, තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. හොඳයි, අපිට අද සාකච්ඡාවට නියමිතව තියෙන්නේ ජානපච්චය කියන කොටස. ඉතින් මම කල්පනා කරා මේ ජානපච්චය කියනකොට අපිට ලැබෙන ධර්ම මොනවද කියලා බලන්න පොඩ්ඩක් කෙටි ආවර්ජනයකුත් කරන්න අපි ඒකට ඉදිරියේදී යමු. නමුත් අපි බලමු මේ ජානපච්චය කියන එක කොයි විදිහටද මේ නිර්දේශ පාළියේ තියෙන්නේ කියලා. එතන තියෙන්නේ මේ ජානපච්චයෝති ජානංගානි ජාන සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානංච රූපානං ජානපච්චේන පච්චයෝ. දැන් ජාන කියලා කියනකොට අපිට නිතරම කියන්නේ ධ්‍යාන, මේක සිංහලයට පරිවර්තනය කළොත් ධ්‍යාන ප්‍රත්‍ය කියලා කියන්නේ අපි. එතකොට අපිට ධ්‍යාන කියපු ගමම්ම ධ්‍යාන අංග කිව්වහම ගමම්ම මතක් වෙන්නේ මොනවද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අපිට ප්‍රථම ධ්‍යානයේ තියෙන ධ්‍යානාංග, ඒ වගේ දේවල් තමයි අපිට හුඟක් වෙලාට මතක් වෙන්නේ. නමුත් දැන් මෙතන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඒ කොටස තමයි ඇත්තටම මේ වැඩූ මනසක තියෙන ධ්‍යානාංග. ධ්‍යානාංග හොඳ පැත්තට, ඒ කියන්නේ කුසල් පැත්තට තියෙන ධ්‍යානාංග ටිකක් තමයි, කියන්නේ සිතේ ඒකාග්‍රතාවය බහුල කරන, සිතේ සමාධිය ඇති කරන ඒ සිත්වල තියෙන ධ්‍යානාංග ගැන තමයි එතන කතා කරන්නේ. නමුත් මෙතන මේ ධ්‍යාන ප්‍රත්‍ය කියනකොට ඒ විතරක් නෙවෙයි, අපි මුළු සිත් කොටසම, කියන්නේ සිත් අපි දන්නවා 89ක් තියෙනවානේ, ඒ 89ෙම මේ ධ්‍යාන අංග යෙදෙන තැන් ටික බලලා ඒ අනුව දේශනා කරපු දේශනාවක් තමයි මේකේ අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ. හොඳයි, අපි ඉදිරියට ගියොත් එහෙම මේ අභිධර්ම මාර්ගයේ පොතේ තියෙනවා මෙන්න මේ ආකාරයට. ධ්‍යාන ප්‍රත්‍ය අරමුණු ගැනීමේ විශේෂ උත්සාහයක් ඇති විතර්ක ආදී ධර්ම ධ්‍යාන නම් වේ. එතකොට අරමුණක් ගන්න විශේෂ උත්සාහයක් කරන චෛතසික කොටසක් තියෙනවා. අන්න ඒ චෛතසික වලට තමයි මේ විතක්ක විචාර ප්‍රීති ආදී ඒ ධර්ම ඇතුළත් වෙන්නේ. ඉතින් ඒ ධර්ම ඇතිකොට ඒ අරමුණු ගැනීමේ විශේෂ උත්සාහයක් ඒ සිත්වල යෙදෙනවා. එතකොට කියනවා මේ විතර්කාදී ධර්මයන්ගේ ඒ අරමුණු ගැනීමේ විශේෂ උත්සාහය නිසා එයට අනුව තවත් ධර්මයේ උපදිති. දැන් අපි මේ ප්‍රත්‍ය ධර්ම ගැන බලනකොට බලන්නේ යමක් තව දෙයකට උපකාරව, තව දෙයක් උපද්දවන්න හරි පවත්වන්න හරි උපකාර කරන විදිය තමයි අපි මේ ප්‍රත්‍ය විස්තරේදී බලන්නේ. එතකොට ඒ විශේෂ උත්සාහයෙන් ඒ අරමුණු ගැනීම කරනකොට ඒ අනුව තවත් ධර්මය උපදිනවා. අන්න ඒ විදියට උපදින ධර්මයන්ගේ උප්පත්තියට හේතු වෙන හින්දා විතර්ක ආදියට ධ්‍යාන ප්‍රත්‍ය කියලා කියනවා. එතකොට මෙතන තව දෙයක් කියනවා, දීපංච විඥාණයෙන් අන්‍ය වූ සිත් 79 ඇති විතක්ක විචාර වේදනා ප්‍රීති ඒකාග්‍රතා යන ධ්‍යාන ධර්ම පස ධ්‍යාන ප්‍රත්‍යය. එතකොට ධ්‍යාන ප්‍රත්‍ය කියලා කියන්නේ මොකද්ද? අර චක්කු විඥාන, සෝත විඥාන ආදී වූ ඒ විඥාන 10ක් අපි ඉස්සරහට පොඩ්ඩක් ඒක මතක් කරගන්නවා.
ඒ සිද්ධායට අමතරව තියෙන අනිත් සිත් 79ක්. එතකොට ඒ 10යි අනිත් සිත් 79යි දෙක එකතු කරාම සිත් 89ක් වෙනවා. අන්න ඒ සිත් 79 ඇති ඒ අනුරූපෝ යෙදෙන හැම වෙලාවෙම මේ හැම එකක්ම යෙදෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් විතක්ක විචාර ප්‍රීති ඒ විතක්ක විචාර වේදනා ප්‍රීති ඒකාග්‍රතාව කියන චෛතසික ධර්ම පහ තමයි අපි මේ ධ්‍යාන ප්‍රත්‍ය කියලා ගන්නෙ. එතකොට ඒකෙන් හටගන්න දේවල් හැටියට මෙතින් සඳහන් කරනවා විපංච විඥාණයෙන් අන්‍ය වූ සිත් 79 එකුන් 80 කියන්නේ 80 ටිකක් අඩුයි ඒ කියන්නේ 79. ඒ වගේම චෛතසික 52 චිත්තජ රූප ඒ වගේම ප්‍රතිසන්දි කර්මජ රූප කියලා. ඒවා තමයි ධ්‍යාන ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ධ්‍යාන ප්‍රත්‍යේ උපකාරය අරගෙන උපදින දේවල් තමයි. ඒ අවසානයේට කිව්ව මේ සිත් 79ක් විපංච විඥාණයෙන් අන්‍ය වූ සිත් 79ක් චෛතසික 52ක් චිත්තජ සහ ප්‍රතිසන්දි කර්මජ රූපයෝ කියන කොටස. අපි පොඩ්ඩක් මතක් කරගමු මේ සිත් 89 කිව්වට සමහර වෙලාවට අපිට තාම ඒ තරම් හුරුවක් නැති වෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් මතක් කරගමු මේක අපි කලින් කරපු විස්තරයක් මට හිතුණා අද සාකච්ඡා කරමු කියලා කෙටියෙන්. අපි කාමාවචර සිත් ගත්තොත් තියෙනවා අකුසල් සිත් 12. අකුසල් සිත් 12 පළවෙනි කොටස හැටියට අපි ලෝභය මුල් කරගත්ත නැත්නම් ලෝභය කියන දේ මත පදනම් වෙච්ච සිත් 8ක් අපි සඳහන් කරනවා. ඒ තමයි මේ සෝමනස්ස සාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිතේ ඉඳලා උපේක්ඛා සාගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත දක්වා ඇතේන සිත් 8. ඊළඟට ද්වේෂ මූල සිත් කොටසකුත් තියෙනවා සිත් 2ක්. ඊට පස්සේ මෝහ මූල සිත් කොටසකුත් තියෙනවා. ඒකත් අපි මෙතන සම්පූර්ණ වෙන්න අපි පාවිච්චි කරමු. අපි ගත්තොත් අපි අර ලෝභ මූල සිත් 8ක් ගැන කතා කරා. ඊට පස්සේ ද්වේෂ මූල සිත් 2ක් තියෙනවා අපිට. ඒවා දෝමනස්සයි. ඒ සිතේ කිසි සතුටක් නැහැ. දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත ද්වේෂයත් එක්ක සම්ප්‍රයුක්ත වෙච්ච සිත් 2ක් තියෙනවා. ඒ වගේම මෝහයත් එක්ක මෝහය මුල් වෙච්ච මුලක් හැටියට ඒ සිත්වලට පිටන්න මුලක් හැටියට ලැබිච්ච සිත් 2ක් තියෙනවා. උපේක්ෂා සහගත විචිකිච්ඡා සිතත් උපේක්ෂා සාගත උද්දච්ච සිත. එතකොට ඒ සියල්ලම අපිට 12ක් හැටියට හම්බ වෙනවා. ඒ තමයි අකුසල් සිත් 12. ඊළඟට ලෝභ ද්වේෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන ඒ අපි ඒවට හේතු කියලා කියනවා. ඒ හේතු වලින් තොර ඒ චෛතසික ධර්මිය නොයෙදෙන සිත් 18ක් තියෙනවා. ඒවට අපි කියනවා අහේතුක සිත් කියලා. මේ අහේතුක කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන හේතු කිසිවක් මේ සිත්වල යෙදිලා නැහැ. දැන් බලන්න චක්කු විඥාන, සෝත විඥාන ගත්තොත් ඒ වගේ ලෝභයක් ඒ වගේම අලෝභයක් ඒ කිසි දෙයක් ලියදිලා නැහැ. ඉතින් මෙතනදී අපිට විශේෂයෙන් බලා ගන්න ඕනේ මේ අපි මේ ප්‍රත්‍ය ධර්ම ගැන කතා කරනකොට අපි කියව දිපංච විඥාණයෙන් අන්‍ය වූ කියලා. මොකද්ද මේ දිපංච විඥාණය කියලා කියන්නේ? දැන් බලන්න මෙතන එකේ ඉඳලා පහ දක්වා තියෙනවා අකුසල විපාක සිත් පහ. අකුසල විපාක සිත් පහක් තියෙනවා. ඒ තමයි උපේක්ෂා සහගත චක්කු විඥාණය. අකුසල විපාක පැත්ත අපි ගත්තේ මේ පැත්ත හේතුක කුසල විපාක, මේ පැත්ත අකුසල විපාක. එතකොට උපේක්ෂා සාගත චක්කු විඥානේ, උපේක්ෂා සාගත සෝත විඥානේ, උපේක්ෂා සාගත ගාන විඥානේ, උපේක්ෂා සාගත ජීවහා විඥානේ, දුක්ඛ සාගත කාය විඥානේ කියලා අපිට අකුසල විපාක සිත් පහක් ලැබෙනවා. ඒ වගේම කලින් කරන ලද කුසලයක විපාක හැටියට අපිට ලැබෙනවා කුසල විපාක සිත් පහක්. ඊට අනුර ඒ වගේම නම් කරලා තියෙනවා. නමුත් ඒවා කුසල විපාක. උපේක්ෂා සාගත චක්කු විඥානේ කුසල විපාකයක්, උපේක්ෂා සාගත සෝත විඥානේ, උපේක්ෂා සාගත ගාන විඥානේ, උපේක්ෂා සාගත ජීවහා විඥානේ, සුඛ සහගත කාය විඥානේ. මොකද කලින් කරන ලද කුසලයක විපාකයක් හැටියට කාය විඥානේ සුඛ සහගත වෙනවා. මෙතනදී කලින් කරන ලද අකුසලයක් නිසා ලැබෙන විපාකය දුක්ඛ සහගත කාය විඥානයක් වෙනවා. මෙන්න මේ සිත් 10 ගත්තාම ඒ සිත් 10ට අපි කියනවා
ද්විපංච පංච කියලා කියන්නේ පහයි, පහේව කොටස් දෙකක් තියෙන හින්දා අපි ද්විපංච කියලා කියනවා. ද්විපංච විඥාන කියලා කියන්නේ ඔන්න ඔය ටික. එතකොට එතන තියෙනවා සිත් 10ක්. ඒ සිත් 10 හැරෙනකොට අපි අද තවදුරටත් කතා කරන සියලුම සිත්වල අපි කිව්වා සිත් 89ක් සම්පූර්ණයෙන් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ සිත් 10 හැරුණාම ඉතිරි සිත් 79ෙම මේ ධ්‍යාන අංග කියනවා යෙදෙනවා කියලා තමයි මෙතනදී අපිට පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට දැන් අහේතුක සිත් 18ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා කාමාවචර කුසල් සිත්, මහා කුසල් සිත් 8ක් තියෙනවා. මේවා කුසල් සිත්. අපි බුදුන් වැඳීමක් නැත්නම් කෙනෙකුට මෛත්‍රියක් කරනකොට, කෙනෙකුට උදව්වක් කරනකොට ඒ විදිහට මේ 15 වෙනි සිත් කුසල් සිත්. කුසල් සිත් තියෙනවා කාමාවචර සිත් 8ක්. ඒ වගේම විපාක සිත් තියෙනවා ඊට අනුරූප වෙච්චම විපාක සිතුත් 8ක් තියෙනවා. ඒ අනුවම අපිට ලැබෙනවා. ඊළඟට තියෙනවා ක්‍රියාසිත. ක්‍රියාසිත කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් එදිනෙදා ජීවිතයේදී ධර්ම දේශනාවක් කරනවා නම්, ඕනෑම කාමාවචර කටයුත්තක් කරනවා නම් ඒ ඇතිවන සිත් වලට අපි කියනවා ක්‍රියාසිත කියලා. මොකද අකුසලයේ දුරු කරපු රහතන් වහන්සේට කුසල් පහළ වෙන්නේ නැහැ. ඒ උන්වහන්සේට පහළ වෙන්නේ ක්‍රියාසිත. එතකොට රහත් ඒ වගේම රහතන් වහන්සේට ඒ වගේම පසේබුදුරු වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට පහළ වෙන කාමාවචර සිත් තමයි මේ කාමාවචර මහා ක්‍රියා සිත් කියලා හඳුන්වන්නේ. ඒක ඇත්තටම අර ජවන් මට්ටමේ නැත්නම් යම් කිසි දෙයක් කරනකොට ඇතිවන සිත්. ඊළඟට ඒ වගේම එතකොට අපි ගත්තොත් එහෙම බලන්න දැන් කාමාවචර සිත් ගත්තොත් අපි අකුසල් සිත් 12ක් කතා කරා, අහේතුක සිත් 18ක් කතා කරා, මහා කුසල් සිත් 8යි, මහා විපාක සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි ගත්තාම අපි ඒවට කියනවා කාම සෝබන සිත් කියලා. එතන 24ක් ලැබෙනවා. මේ සියල්ල එකතු කරාම කාමාවචර සිත් 54ක් අපිට ලැබෙනවා. ඊළඟට ගත්තොත් රූපාවචර භූග්ය අපි ගත්තොත් එම රූපාවචර කියලා කියන්නේ විශේෂයෙන්ම කාමාවචර සිත් කියලා කියන්නේ කාම භූමියේ බහුලව පහළ වෙන සිත් තමයි කාමාවචර සිත්. රූපාවචර සිත් කියලා කියන්නේ රූප භූමියේ, ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක 15 බහුල වශයෙන් 15 15ම නෙවෙයි, ඇත්තටම බ්‍රහ්ම ලෝකවල කියලා අපි පොදුවේ ගමු. බ්‍රහ්ම ලෝකවල 15 සිත් තමයි මේ රූපාවචර සිත් කියලා කියන්නේ බහුලව 15 වෙන සිත්. එතකොට මෙතනදී රූපාවචර කුසල් සිත් 5ක් තියෙනවා. මෙන්න මෙතනයි තමයි අපි කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන කුසල් සිත්. විචාර ප්‍රීති සුඛ විතක්කේ නැතුව විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීය ධ්‍යාන කුසල් සිත්. ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන කුසල් සිත්. සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන කුසල් සිත්. ඊළඟට උපේක්ෂා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන කුසල් සිත. දැන් බලන්න මෙතනදී වේදනාව කියන එක වෙනස් වෙලා තියෙනවා. මෙතනදී සුඛ, සුඛ කියලා කියන්නේ මානසික සුවය. මෙතනදී මේ සුඛය කියලා කියන්නේ මානසික සුවය. මෙතන දෙවන ධ්‍යානෙත් මානසික සුවය තියෙන වේදනාව. මෙතනත් වේදනාව තියෙන දෙවන ධ්‍යානෙ සුඛ කියන දන, පළවෙනි ධ්‍යානෙ සුඛ කියන තත් මේ වේදනාවයි අපි දැක්කුවේ. ඊට පස්සේ මේ තුන්වෙනි ධ්‍යානෙදී සුඛ කියනකොට ඒක මානසික වේදනාව. එතකොට මෙතන සුඛ කියන්නේත් මානසික වේදනාව. මෙතන උපේක්ෂා කියන්නේත් උපේක්ෂා වේදනාව. එතකොට බලන්න අපිට මේක පොදුවේ කතා කරොත් මොනවද මේ ධ්‍යාන අංගනේ මෙතනදී අපි පැහැදිලි කරන්නේ. එතකොට මේ සුඛ කියන එකයි උපේක්ෂා කියන එකයි දෙකම තියෙන නිසා අපි ධ්‍යාන අංග මොනවද කියලා ඇහුවොත් අපිට කියන්න වෙන්නේ කොහොමද? විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතා කියලා. ඇයි අපි වේදනා ඒකාග්‍රතා කියන්නේ සුඛ ඒකාග්‍රතා කියන්නේ නැතුව? මොකද පංචම ධ්‍යානයට යනකොට ඒ වේදනාව සුඛ නෙවෙයි. ඒක උපේක්ෂා. ඒක නිසා පොදුවේ අපි කියනවා ධ්‍යාන අංග මොනවද කියලා ඇහුවොත් විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතා කියලා තමයි අපි ධ්‍යාන අංග හඳුන්වන්නේ. ඒක අපි මතක තියාගමු. මේ කුසල් සිත් වගේම මේ කුසල් සිත් වලට අදාළව විපාක සිත් ලැබෙනවා. කොයි අවස්ථාවේදී විපාක සිත් ලැබෙන්නේ? මේ ධ්‍යානයක් හොඳින් වඩලා ඊට පසුව ඒ ජීවිතෙන් අනතුරුව ලබන ප්‍රතිසන්දිය ලබන්නේ මේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දිය ලබනකොට තමයි මේ රූපාවචර විපාක සිත් පළවෙනියෙන්ම පහළ වෙන්නේ.
ඊට අනතුරුව භවාංග චුති වශයෙන් අනතුරුව ලැබෙන අනතුරුව කියන ඊට පසුව ලැබෙනවා. නමුත් මුලින්ම රූපාවචර විපාක අරූපාවචර විපාක ලැබෙන්නේ ඒ භූමිය වලමයි ප්‍රතිසන්දියක් හැටියට. මොකද ඒ ආකාරයෙන්ම විපාක සිත් පහ නම් කරලා තියෙනවා. ඊළඟට ක්‍රියා සිත් පහ. දැන් රහතන් වහන්සේ කෙනෙක් පසේබුදු වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ රූපාවචර ධ්‍යාන වඩනවා නම් උන්වහන්සේලාට පහළ වෙන්නේ රූපාවචර ක්‍රියාසිත්. ඒකත් අර ආකාරයෙන්ම ධ්‍යාන අංග වලින් විස්තර කරලා මේ පස් ආකාරයකට ක්‍රියාසිත දක්වලා තියෙනවා. එතකොට අපිට රූපාවචර සිත් ගත්තොත් සියල්ල ලැබෙනවා 15. කොහොමද? කුසල් සිත් 5යි විපාක සිත් 5යි ක්‍රියා සිත් 5ක් හැටියට රූපාවචර සිත් ලැබෙනවා. ඊළඟට අපි අරූපාවචරය ගත්තොත් අරූපාවචර කුසල් සිත් 4යි. ආකාසානංචායතන කුසල් සිත, විඤ්ඤාණංචායතන කුසල් සිත, ආකින්චඤ්ඤායතන කුසල් සිත, නේව සංඥා නා සංඥා යතන කුසල් සිත. එතකොට ඒ ආකාරයෙන්ම විපාක සිතුත් ක්‍රියා සිතුත් ලැබෙනවා. විපාක සිත් ලැබෙන්නේ දැන් අපි බැලුවොත් එහෙම යෝගී මේ අපි හිතුවොත් මේ කාම භූමියේ ඉන්න යෝගීෙක් මිනිස්සේ මේ ධ්‍යාන වැඩුවොත් මේ ආකාසානං ඡායත විඥානං ඡායතන ආදී ධ්‍යාන වැඩුවොත් මේ භූමියේ ඉඳගෙන හොඳින් පුහුණු කරාට පස්සේ ඒ වගේ නොපිරී හිටිය තිබුණොත් මරණයේදී අනතුරුව ලැබෙන ප්‍රතිසන්දිය ලැබෙන්නේ අරූපාවචර භූමියේ. එතකොට එතනදී තමයි පළවෙනි වතාවට මේ අරූපාවචර විපාක සිතක් පහළ වෙන්නේ. ඒකෙන් තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඉතින් ඒ අනුව ගත්තොත් මේ විපාක සිත් හතරක් ලැබෙනවා ඒ භූමිවල. ඒ වගේම අපි කලින් කිව්වා වගේ රහතන් වහන්සේ කෙනෙක් හරි පසේබුදුරන් වහන්සේ කෙනෙක් හරි බුදුරජාණන් වහන්සේ හරි මේ ධ්‍යාන වඩනවා නම් උන්වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රියාසිත්. මොකද කුසල් සිත් පහළ වෙන්නේ නැති නිසා. හොඳයි, එතකොට අරූපාවචර ගොඩ ගත්තොත් අරූපාවචර කුසල් සිත් තියෙනවා සියල්ල 12ක්. අරූපාවචර කුසල් සිත් 4යි, අරූපාවචර විපාක සිත් 4යි, අරූපාවචර ක්‍රියා සිත් 4ක් හැටියට අරූපාවචර සිත් සියල්ල 12යි. එතකොට ඊළඟට ලෝකෝත්තර සිත් ගත්තොත් අපි දන්නවා ලෝකෝත්තර සිත් වල තියෙනවා කුසල් සිත් 4කුත් විපාක සිත් 4කුත්. කුසල් සිත් 4 තමයි මේ මාර්ග සිත්. සෝතාපන්ති මාර්ග සිත්, සකදාගාමි මාර්ග සිත, අනාගාමි මාර්ග සිත, අරහත් මාර්ග සිත. ඊට අනතුරු ඊට ඒ මාර්ග සිතට අනතුරුවම ලැබෙන ඵල හැටියට සෝතාපන්න මාර්ග සිතෙන් පස්සේ සෝතාපන්න ඵල සිත විපාක සිතක් හැටියට ලැබෙනවා. ඒ වගේම සකදාගාමි ඵල චිත්තේ, අනාගාමි ඵල චිත්තේ, අරහත් ඵල චිත්තේ කියලා විපාක සිත් හතරක් ලැබෙනවා. ඉතින් එතකොට අපි ලෝකෝත්තර සිත් සියල්ල ගත්තාම මාර්ග සිත් තියෙනවා කුසල් සිත් 4යි, මාර්ග සිත් අපි හඳුන්වන්නේ කුසල් සිත් හැටියට ලෝකෝත්තර කුසල් සිත් 4යි, ලෝකෝත්තර විපාක ඵල සිත් 4යි, ලෝකෝත්තර සිත් සියල්ලම 8යි. එතකොට මේ සියල්ල එකතු කරාම බලන්න කාමාවචර සිත් අපිට 54ක් හම්බුණා, රූපාවචර සිත් 15ක් හම්බුණා, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි. එකතු කරාම අපිට සිත් සියල්ල 89ක් හැටියට ලැබෙනවා. මේ කෙටි මතක් කිරීමක් කරේ අපි කලින් ඉගෙන ගත්ත දේවල්. දැන් බලන්න මෙතෙන්දි මොකද්ද මෙතෙන්දි කියන්නේ? ද්විපංච විඥානෙන් අන්‍ය වූ සිත් සැත්තෑ නවයේ ඇති විතක්ක විචාර වේදනා ප්‍රීති ඒකාග්‍රතාව. දැන් අපි දන්නවා ඇයි මෙතන වේදනා කියලා කිව්වේ නේද කියලා. ඒකට හේතුව තමයි මේ මෙතෙන්දි වේදනා කියන එක ගන්නෙ වේදනා ස්වරූපයෙන් තමයි ගන්නෙ. ධ්‍යාන වුණත් අපි දැක්කා ඒක සුඛ කියලා තිබුණ උපේක්ෂා කියලා තිබුණා. ඒ වගේම අපි කියවනේ ද්විපංච විඥාන වලින් අන්‍ය වූ සිත් සියල්ලකම තියෙනවායි කියලා වේදනාව. එතකොට දෝෂ මූල සිතේ තියෙන දෝමනස්ස වේදනාවත් එතකොට මොකද්ද වෙන්නේ? මේ ධ්‍යාන අංගයක් වෙනවා. අන්න ඒකයි අපි විශේෂයෙන් මෙතෙන්දි තේරුම් ගන්නකොට මේ වේදනා කිව්වහම අර ද්විපංච විඥානයේ හතෙන් සමාන ද්විපංච විඥාන 10න් හැර ඉතිරි සිත් 79ම තියෙන වේදනාව ධ්‍යානාංගයක්. ඒ වගේ තියෙන විතක්කේ ධ්‍යානාංගයක්, විචාරේ ධ්‍යානාංගයක්, වේදනාව ධ්‍යානාංගයක්, ප්‍රීතියක් තියෙනවා නම් ඒ ප්‍රීතිය ධ්‍යානාංගයක්, ඒකාග්‍රතාවය කියන එකත් ධ්‍යානාංගයක්. එතකොට මේ ටික තමයි මේ ප්‍රත්‍ය ධර්ම වෙන්නේ. මේ ප්‍රත්‍ය ධර්ම වලින් හටගන්නෙත්
ඒත් එක්ක සම්ප්‍රයුක්තච්ච ධර්මයි වගේම චිත්තජ ප්‍රතිසන්ධි කියන ප්‍රතිසන්ධි කර්මජ රූප කියන ඒ කොටස් ටිකයි තමයි හටගන්නේ. අපි කෙටියෙන් බැලුවොත් සෑම සිතකම යෙදෙන චෛතසිකත්තු අපිට ඉදෙන මොනවද අපිට හතක් ලැබෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික හතක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියලා. එතකොට බලන්න අපිට මොනවද අතන ධ්‍යාන අංග හැටියට කිව්වේ? අපිට කිව්වා විතක්ක. ඒක මේ ගොඩේ නෑ නේද? විචාර. විචාරත් මේ සබ්බති චිත්ත සාධාරණ චෛතසික ගොඩේ නෑ. විතක්ක විචාර ප්‍රීති. ප්‍රීතියක් මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ගොඩේ නැහැ. එතකොට විතක්ක විචාර ප්‍රීති වේදනා. වේදනා තියෙනවා මෙතන නේද? මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ගොඩේ තියෙනවා වේදනාව. එතකොට අන්න මෙතන වේදනා කියන චෛතසිකය ධ්‍යානාංගයක්. ඊළාට පස් අපි ගත්තොත් එහෙම විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකග්ගතා. ඒකග්ගතාවත් මෙතන තියෙනවා නේද? සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් වෙන ඒකග්ගතාවයක් මෙතන තියෙනවා. හරි? ජීවිතින්ද්‍රිය මනසිකාර. දැන් මේ සබ්බචිත්ත සාධාරණ කියන්නේ සියලුම සිත්වලට සාධාරණ චෛතසිකවල ධ්‍යාන අංග කියලා කිව්ව කොටස් දෙකක් මෙතන තියෙනවා. ඒ තමයි වේදනා සහ ඒකාග්‍රතාව. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් ද්විපංච විඥානවලත් මේවා යෙදෙනව නේද කියලා. ඔව් යෙදෙනවා. හැබැයි ධ්‍යාන අංග කියලා ගන්නකොට ගන්නේ විතක්ක චෛතසිකයත් විතක්ක විචාර ආදියත් එක්ක යෙදෙන වේදනා ඒකාග්‍රතාව තමයි ගන්න. ඒක නිසා තමයි මේ ද්විපංච විඥානවල තියෙන වේදනා ඒකාග්‍රතාව ධ්‍යාන අංග හැටියට අපි සලකන්නේ නැත්තේ. එතකොට අපි ඊළඟට ගියොත් එහෙම දැන් බලන්න මේ අකුසල් සිත් ගත්තා. මේක නටිය පැහැදිලි මදි ඇති නේද? පැහැදිලි මදිව දන්නේ නැහැ පෙන්නේ. මෙතනදී මේ සෝමනස්ස සහගත දික්ටිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත උදාහරණයක් හැටියට ගත්තොත් ඒකේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතම යෙදෙනවා. ඒ වගේම විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද කියලා යෙදෙනවා. ප්‍රකීර්ණක කියන චෛතසික හයකුත් යෙදෙනවා. එතකොට බලන්න මෙතන විතක්කේ යෙදිලා තියෙනවා, විචාරයේ යෙදිලා තියෙනවා නේ. එතකොට ප්‍රීතියේ යෙදිලා තියෙනවා. එතකොට මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ඇතුළේ වේදනා ඒකාග්‍රතාව කියන දෙකක් තියෙනවා. එහෙමනම් බලන්න අර කිව්ව ධානාංග සියල්ලම මේ අකුසල් සිතේ යෙදිලා තියෙනවා. අකුසල් සිතක් නේ, ලෝභ මූල සිතක් කියන අකුසල් සිතක්. ඒක යෙදිලා තියෙනවා. ඒක නිසා මේ ධ්‍යාන ප්‍රත්‍ය කියනකොට මේ අකුසල් සිතේ යෙදෙන ඒ චෛතසිකත් ධ්‍යාන අංග හැටියට තමයි සලකන්නේ. ඉතින් මං කෙටියෙන් ඒක විස්තරයක් කරේ. අපි තවත් සිතකට ගියොත් අහේතුක සිත් ගත්තොත් එහෙම මේ සබ්බචිත්ත සාරාණ චෛතසික හති යෙදෙනවා ඒ හැම එකේම. නමුත් මේ අර විතක්ක විචාර වගේ දේවල් යෙදෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි ඒ ටික ගන්නේ නැත්තේ ධාන අංගයේ දෙන සිත් හැටියට අපි ගන්නේ නැහැ. ඊළඟට මේ අනිත්‍යව ගත්තොත් අනිත් අහේතුක සිත්වලදී ලැබෙන අනිත්‍යව ගත්තොත් බලන්න උදාහරණයක් හැටියට උපේක්ෂාසහගත සම්පටිච්ඡන සිත් දෙක ගත්තොත් ඒකේ සම්බචිත්ත සාධාරණ චෛතසික හතේ දෙනවා. ඒ කියන්නේ එතන තියෙන වේදනා ඒකාග්‍රතා ඒ වගේම මේ විතක්ක විචාර කියන ඒවා යෙදෙනවා. උපේක්ෂා නිසා ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. නමුත් මේකේ ඉතිරි ධානාංග යෙදෙන නිසා මේ සිතත් ධාන ප්‍රත්‍යයෙන් හටගන්න සිතක්, ධාන ප්‍රත්‍ය ලැබෙන සිතක් කියලා අපි විස්තර කරනවා. ඉතින් මේක ටිකක් හිතන්න ඕන දෙයක්. නමුත් අපිට සාමාන්‍යයෙන් ගත්තාම අපිට තේරෙනවා මේක කොයි විදිහකටද දැන් මේ ධාන ප්‍රත්‍ය කියන එක විස්තර වෙන්නේ කියලා. දැන් අපි මහා කුසල් සිතට ගත්තොත් මහා කුසල් සිත්තරෙත් අපි පළවෙනි සිත ගමුක බලන්න. එතනදී මොනවාද? සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. එතනදීත් සර්වචිත්ත සාධාරණ චෛතසික හතම යෙදෙනවා. ඒ කියන්නේ ධානාංග දෙකක් එතන තියෙනවා නේද? එතන තියෙනවා මොනවද? වේදනා ඒකග්ගතා කියන ධානාංග දෙක තියෙනවා. ඊට අමතරව බලන්නකෝ විතක්කය තියෙනවා, විචාරේ තියෙනවා, ප්‍රීතිය තියෙනවා. ඒතකොට ධානාංග පහම මේ සිතේ තියෙනවා. අපි උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිත ගත්තොත් බලමු. එතනදී සවචිත සාධාරණ චෛතසික හතමේ යෙදෙන හිඳ වේදනා ඒකාග්‍රතාව කියන ධානාංග දෙක තියෙනවා. ඊට විතක්කේ තියෙනවා, විචාරේ තියෙනවා.
හැබැයි ප්‍රීති නෑ. මොකද සිත උපේක්ෂා නම් ප්‍රීතියක් යෙදෙන්නේ නෑ. නමුත් ඉතිරි හතර මේ සිතේ යෙදිලා තියෙනවා. ඒක නිසා මේකත් ධ්‍යාන අංගවලින් ප්‍රතිලබන සිතක්. ඒ වගේම මේ ප්‍රතිලබ සිත විතරක් නෙවෙයි, දැන් ඒ සිතත් එක්ක තවත් චෛතසික ගොඩක් තියෙනවා. දැන් බලන්න මෙතන තියෙනවා මේ සෝබන චෛතසික 19ක් යෙදෙනවායි කියලා. එතකොට මේ සෝබන චෛතසික 19ත් අර ධ්‍යාන ප්‍රත්‍ය ලබලා තමයි හටගන්නේ. ඉතින් ඒක නිසා මේ ධ්‍යාන ප්‍රත්‍ය කියන ඒ ප්‍රත්‍ය ධර්මයන්ට අමතරව පහළවන අනිකුත් ධර්මවලට ඒව ප්‍රත්‍ය ලැබෙනවා. ඒ වගේම දැන් විතක්ක කියන ධ්‍යාන ප්‍රත්‍යෙන් විචාරය කියන ධ්‍යාන ප්‍රත්‍ය ලබනවා, උදව් ගන්නවා. ඒ ඒ එකිනෙකටත් උදව් කිරීමක් තියෙනවා මේ ධ්‍යාන අංගවල. එතකොට විචාරය කියන එකෙන් විතක්කේ ප්‍රත්‍ය ලබනවා. ඉතින් ඒක නිසා මේකෙදී අපිට තේරුම් ගන්න තියෙන්නේ ධ්‍යාන. දැන් බලන්න මෙතන කොහොමද කියන්නේ, ඥාන පච්චයෝති ඥානංගානි ඥාන සම්පයුත්තකානං ධම්මාන. ධ්‍යාන අංග, ධ්‍යාන අංග හා එකට මිශ්‍ර වෙච්ච නාම ධර්මත්, ඒ වගේම ඒත් එක්ක උපදින රූපවලටත් ධ්‍යාන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඒත් එක්ක උපදින රූප කිව්වොත් අපි හිතුවොත් එහෙම, දැන් ප්‍රතිසන්ධියක් ගන්නකොට ඇතිවෙන සිත නිසා ඇතිවෙන කර්මජ රූප. ඒ ප්‍රතිසන්ධි සිතේ තියෙන ධ්‍යාන අංග ඒ කර්මජ රූප ඇතිවෙන්න ධ්‍යාන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම චිත්තජ රූප ඇති කරවන සිත් ගත්තොත්, අපි දන්නවා චිත්තජ රූප ඇති කරන්නේ නැති සිත් තියෙනවා 14ක්. ඒ තමයි දිපංච විඥාන කියන එකකින් චිත්තජ රූප ඇති කරන්නේ නැහැ. ඊට පස්සේ අරූපාවචර විපාක සිත් හතරෙන් ඇති කරන්නේ නැහැ චිත්තජ රූප. මොකද අරූපාවචර විපාක සිත් ඇති වෙන්නේම අරූප ලෝකේ, රූපයක් නැති ලෝකේ. එතකොට එතෙන්දී චිත්තජ රූප නිපදවීමක් නැහැ. ඉතින් ඒ 14 හැරුණාම අනිත් සිත් 75ම පුළුවන්කම තියෙනවා ඒ අවස්ථාවේදී චිත්තජ රූප නිපදවන්න. ඉතින් එතකොට අපි බැලුවොත් එහෙම මේක ධ්‍යාන ප්‍රත්‍ය කොහොමද අපිට ලැබෙන්නේ? ඒතර ප්‍රත්‍ය ධර්ම වෙන්නේ මොනවද? විතක්ක, විචාර, ප්‍රීති, වේදනා, ඒකාග්‍රතාව කියන ඒ ධ්‍යාන අංග ටික තමයි ධ්‍යාන ප්‍රත්‍යේ ප්‍රත්‍ය ධර්ම වෙන්නේ. එතකොට ඒ ප්‍රත්‍ය ධර්ම නිසා හටගන්නේ මොනවද? දිපංච විඥානයන්ගෙන් අන්‍යෝසිත 79යි ඒත් එක්ක ඒ සිත් එක්ක සම්ප්‍රයුක්ත වෙච්ච චෛතසික. අනිකුත් චෛතසික අපි දැක්ක විතක්කේ ධ්‍යාන ප්‍රත්‍ය හැටියට ගත්තොත් විතක්කේට අමතරව තියෙන අනිකුත් චෛතසික ධර්මත් ඒ සිත. ඒ විදිහට ගත්තාම මේ පොදුවේ ගත්තාම සම්ප්‍රයුක්ත චෛතසික හැටියට චෛතසික 52ම ලැබෙනවා. මොකද මේ ධ්‍යාන ප්‍රත්‍ය අකුසල චිත්ත චෛතසික වලටත් ලැබෙන නිසා සෝබන නැත්තම් කුසල පැත්තට නැත්තම් සෝබන පැත්තට බර චෛතසික වලටත් ලැබෙන නිසා චෛතසික 52ම එනවා. එතකොට අර කලින් සඳහන් කරා වගේ චිත්තජ රූප ඇති කරන්න සිත්වල යෙදෙන ධානාංග ටික ඒ චිත්තජ රූප වලටත් ධ්‍යාන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ප්‍රතිසන්ධි සිත් ගන්නකොට දැන් මේ අපි ගත්තොත් එහෙම මේ ඒ ප්‍රතිසන්ධි සිත් ගත්තා මේ සෑම සිතකම තියෙනවා මේ ධ්‍යාන අංග තියෙනවා. ඒ ධ්‍යාන අංග ප්‍රතිසන්ධි කර්මජ රූප වලට බලපානවා. එතකොට අපි මේ ප්‍රතිසන්ධි කර්මජ රූප කියලා ගන්නකොට අපි ගන්නේ මේ සහජාතව ඇති වෙන ප්‍රතිසන්ධි කර්මජ රූප ටික තමයි අපි එතෙන්දී ගන්නෙ. හොඳයි, මේ ටික තමයි ඇත්තටම අද දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ. කාට හරි ප්‍රශ්නයක් හෝ වෙනත් අදහසක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න කියලා අපි තාමත්ම ගෞරවයෙන් යෝජනා කරනවා. හොඳයි, එහෙමනම් අපිට මූලිකවම තේරුම් ගන්න තියෙන්නේ මෙතන අපි එදිනෙදා කරන ධ්‍යාන කියන එකයි මේ ධ්‍යාන ප්‍රත්‍ය කියන, නැත්නම් ඥාන ප්‍රත්‍ය කියන කොටයි තියෙන වෙනස තමයි මෙතන ඥාන ප්‍රත්‍ය කියලා ගන්නේ විතක්ක, විචාර, ප්‍රීති, වේදනා, ඒකාග්‍රතාව කියන චෛතසික ධර්ම තමයි උදව් කරන්නේ. ඒ උදව් කරලා හටගන්න ප්‍රත්‍යোৎপন্ন ධර්ම ටික තමයි අපි මේ දිපංච විඥානයන්ගෙන් අන්නේ වෙච්ච සිද්ද 79යි ඒත් එක්ක සම්ප්‍රයුක්ත වෙච්ච චෛතසික 52යි චිත්තජ රූපයි ප්‍රතිසන්ධි කර්මජ රූපයි වෙන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපි එදිනෙදා සාමාන්‍යයෙන් කතා කරන ධ්‍යාන ගැන නෙවෙයි මෙතන කතා කරන්නේ, ධ්‍යාන අංග කියලා පොදුවේ කතා කරනවා ඒ ධර්ම පහ ගැනමයි. හැබැයි
විතක්ක විචාර ප්‍රීතිවේදනා ඒකාග්‍රතා. ඒ අර රූපාවචර අරූපාවචර ධ්‍යාන සම්බන්ධයෙන් කතා කරන කොටසම තමයි කතා කරන්නේ. නමුත් ඒ ධර්ම ඒ රූපාවචර අරූපාවචර සිත්වලට පමණක් නෙවෙයි, අනෙකුත් සිත්වලට, දිපංච විඥානයන්ගෙන් අන්‍ය වූ අනෙකුත් සිත්වලටත්, ඒ සිත්වලේ දෙන චෛතසික ධර්මවලටත්, ඒ නිසා ඇතිවන චිත්තජ රූපවලටත්, ප්‍රතිසන්දි කර්මජ රූපවලටත් බලපාන හැටි කොහොමද ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට ඒ ටික ලැබෙන්නේ කියන එක තමයි අපි කතා කරේ. සම්ප්‍රයුක්ත චෛතසික 52 වෙන්නේ කොහොමද? අකුසල අකුසල චෛතසිකත් එනවද එතකොට? ඔව්, අකුසල චෛතසිකත් එනවනේ. එතකොට මොකද අපි දැන් පෙන්වලා දුන්නා නේද, අකුසල් සිත් තුළත් මේ විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතාව යෙදෙනවා කියලා. එතකොට ඒ යෙදෙන චෛතසික අනිකුත් ඒ අකුසල සිතටත් අනිකුත් චෛතසික ධර්ම වලටත් මේ ධ්‍යාන ප්‍රත්‍ය ලැබෙනවා. දැන් සම්ප්‍රයුක්ත කියලා කියන්නේ එකම වෙලාවක උපදින, එකම ඉපදීමක් තියෙන, එකම නිරෝධයක් තියෙන, එකම අරමුණක් ඇතුව උපදින කොට තමයි අපි සම්ප්‍රයුක්ත කියලා කියන්නේ. හරි, එතකොට ඒ අපි කියනවා මේ සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් සම්ප්‍රයුක්ත වෙච්ච කියලා. එතකොට ඒක උප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වත්තුක කියලා. ඒ විදිහට ඇති වෙනකොට ඒ එකිනෙකට, ඒත් එක්ක ඇති වෙන අනිත්‍යවට උදව් කරනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එම් අකුසල සිතක යෙදෙන විතක්කය ගත්තොත්, ඒ අකුසල සිතේ විදින විතක්කය එතන යෙදෙන අනිකුත් විචාරයට, වේදනාවට, ඒකාග්‍රතාවයට, ඒ වගේම අනිකුත් තියෙන ලෝභ දෝෂ මෝහ ආදී ඒ දේවල් වලට ප්‍රති වෙනවා. ඒක නිසා අපි මෙතනදී ඒ අකුසල් සිත් වල තියෙන චෛතසික ධර්මත් මෙතනට එකතු කරලා තියෙනවා. ඒක පැහැදිලිද? පැහැදිලි, බොහොම පිං. හොඳයි, තෙරුවන් සරණයි. ඒක තමයි දයන්ත මහත්තයා පැහැදිලි කරේ. ධානාංග කිව්වහම ධානා සිත්තල විතරක් නෙමෙයි මේ අවස්ථාවෙක සලකන්නේ කියලා නේද? අන්න හරි. දැන් අකුසල් සිත්තලක් තියෙනවනේ, විතක්ක විචාර අධිමොක්ක විරිය ප්‍රීති ඡන්ද කියන ප්‍රකීර්ණක චෛතසික තියෙනවනේ අකුසල සිත්තල. එතකොට චෛතසික සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ නේද? ඔව්, දැන් අපි මෙතනදී උදාහරණයක් විදිහට ගත්තනේ මේ අකුසල සිත්තල, මේ ලෝභ මූල සිත්තල බලන්න, මේ විතක්ක විචාර කියනවා දිගටම යෙදිලා තියෙනවා. සමහර ඒ වගේ ප්‍රීතියක් යෙදෙනවා. ඒ යෙදෙනකොට ඒ සිත්තල තියෙන අනිකුත්, දැන් බලන්න අකුසල සාධාරණ චෛතසික හතරක් තියෙනවා. ඒ මොනවද අකුසල සාධාරණ චෛතසික හතර? මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච කියන ඒ චෛතසික හතර. ඒ හතරටත් මේ ධ්‍යාන විතක්කේ කියනක උදව් කරනවා, උපකාර කරනවා ධ්‍යාන ප්‍රත්‍ය. අන්න ඒ විදිහට ගත්තාම ඒ අකුසල් සිත්වල තියෙන අනිකුත් චෛතසික ධර්ම වලට ධ්‍යාන ප්‍රත්‍ය මේවා ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ධ්‍යාන ප්‍රත්‍ය කියනකොට මතක තියාගන්න ඕන අපි කිව්වේ මොකද්ද? විශේෂ උත්සාහයකින් ඒ අරමුණු ගැනීම ඇති කරවන්නේ මෙන්න මේ ධ්‍යාන ප්‍රත්‍ය කියන ඒ යෙදෙන විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකග්ගතා කියන චෛතසික වලින් තමයි ඒ විශේෂ උත්සාහයකින් අරමුණු ගැනීම කරන්නේ. අන්න ඒ විශේෂ උත්සාහයකින් අරමුණු කර ගැනීමට ප්‍රත්‍ය වෙන ධර්ම තමයි මේ විතක්ක විචාර ප්‍රීති වේදනා අදිමොක්ක කියලා කියන්නේ. ඒකයි දැන් ලෝභයෙන් යම් දෙයකට ලෝභ කරනකොට මෙන්න මේ ධ්‍යාන අංග ටික එකතු වෙලා තමයි ඒකට විශේෂ උත්සාහයකින් ඒ අරමුණ ගන්නෙ. ද්වේෂය වුණත් එහෙමයි. ද්වේෂයෙන් යම් කිසි අරමුණක් දිහා ද්වේෂ සහගත වෙනකොට මෙන්න මේ ධ්‍යාන අංග වලින් තමයි ඒක විශේෂ උත්සාහයකින් ඒ ද්වේෂසිත ඇති වෙලා, ඒ ද්වේෂසිතේ දෙන අනිකුත් චෛතසික ධර්ම ඇති වෙන්නේ මෙන්න මේ අංගින්ද. ඒ වගේම කුසල පැත්තෙන් බලනකොට ඒ කුසලයේ කිරීමට විශේෂ උත්සාහයකින් ඒක කරන්නේ මෙන්න මේ ධ්‍යාන අංග යෙදෙන හින්දා. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. පැහැදිලි පැහැදිලි බොම්පින් දෙන්නාට. ගයි තෙරුවන් සරණයි. අවසර ජාන්ත මහත්මයා, මේ සාමාන්‍යයෙන් අපි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා තමයි අහලා තියෙන්නේ සූත්‍ර පිටකේ පාවිච්චි කරනකොට. මෙතන සුඛ තමයි, සුඛ කියන්නේ ඇත්තටම වේදනාවක් තමයි. විශේෂ හේතුවක් තියනවාද එහෙම කියන්න?
ඔව් එතනදී ඇත්තටම මේ අපි ධ්‍යාන අංග හැටියට ගන්නේ වේදනාව කියන එක. ඒකට හේතුව තමයි අපි බැලුවොත් අපිට මේක ඒක තමයි මම අර පැහැදිලි කිරීමක් කරේ රූපාවචර සිත් ගත්තොත් ඒකේ එක සිතක තියෙනවනේ උපේක්ෂාව නේද? ඒකේ එක සිතක තියෙනවා උපේක්ෂාව. මේ බලන්න මේ ටික ගත්තොත් විතක්ක විචාර ප්‍රීති සුඛ. එතකොට පස්වෙනි ධ්‍යානයේ නතර උපේක්ඛා ඒකාග්‍රතා. එතකොට මේ සුඛ කියන එකත් වේදනාව, උපේක්ඛා කියන එකත් වේදනාව. එතකොට රූපාවචර ක්‍රියා සමාන රූපාවචර සිත් අරූපාවචර සිත් කියන තැනත් අපි වේදනාව විවිධ විදිහට යෙදෙන බව අපිට පේනවා. දැන් එතකොට අරූපාවචර ධ්‍යාන ගත්තොත් හැම එකෙම තියෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතා කියන ධ්‍යානාංග දෙක පමණයි. ඊට අමතරව ඊට අමතර මොනවද තියෙන්නේ? අර සියලුම සිත් වල යෙදෙන ටික තියෙනවානේ. ඒ දෙක විතරයි. සබ්බචිත්ත සාධාරණ චෛතසික දෙකක් විතරයි එතන තියෙන්නේ නේද? උපේක්ඛා වේදනා ඒකාග්‍රතා කියන එක. එතන විතක්ක විචාර ප්‍රීති වගේ දේවල් යෙදිලා නැහැ. නමුත් මේක ඒ වෙලාවේ මේ වේදනාව ඒකාග්‍රතාවයත් එක්ක ධානාංගයක් හැටියට ඒ සිතේ යෙදෙනවා. ඒ වගේම දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ අකුසල් සිත්වල විශේෂයෙන් දෝමනස්ස වේදනාව පවා ධානාංගයක් වෙනවා. දෝමනස්ස වේදනාව පවා ධාන ද්වේෂ සිතේ යෙදෙන දෝමනස්ස වේදනාව පවා ධානාංගයක් වෙනවා. ඒ අරමුණ වැඩි උත්සාහයකින් ගැනීම සඳහා අපි එහෙමනේ මේ කතා කරේ නේද? මේ බලන්නකෝ, ඒ අරමුණ ගැනීමේ විශේෂ උත්සාහය නිසා, ඒ විතර්කාදී ධර්මයන්ගේ ඒ අරමුණ ගැනීමේ විශේෂ උත්සාහය නිසා තමයි ඒ අනිකුත් ධර්ම උපදින්නේ. ඒ විශේෂ උත්සාහයක් ඇති කරන්නේ මොන ධර්මද? මේ ධ්‍යාන ධර්ම, ධ්‍යාන අංග ටික තමයි ඒ දේ කරන්නේ. ඉතින් ඒ අනුව තමයි අපි එතන වේදනා කියලා ගන්නෙ. ප්‍රීති සුඛ උපේක්ඛා කියනවට වඩා පොදුවේ වේදනාව තමයි ඒ කෘත්‍ය කරන්නේ. ඒක පැහැදිලි නේද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා ධානාංග ගත්තොත් අඩුවක් තියෙනවා නේද? ඒ කියන්නේ උපේක්ෂා සහිත සිතකුත් තියෙනවනේ. මේ සූත්‍රාන්ත ක්‍රමයට හතරවෙනි ධානය හෝ අභිධර්ම ක්‍රමයට පංචම ධාන සිත ඒක උපේක්ෂා සහගතයි. එහෙමනම් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා කිව්වම එතන අඩුයි. උපේක්ෂාවට තැනක් නැහැ. ඒ දෙකම පොදුවේ අරගෙන වේදනාව කියලා කියනවා. මොකද වේදනාව කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. එතකොට මේ සිත්වලට අදාළ වෙන්නේ සුඛ වේදනාවයි උපේක්ඛා වේදනාවයි. එහෙම එහෙම කිව්වා. හරි. ඒ වගේම අපි ඔය දැන් ඔය ධ්‍යාන ભેද කරනකොට අපි ක්‍රම දෙකකට ධ්‍යාන වෙන් කරනවා. විශේෂයෙන්ම රූපාවචර ධ්‍යාන ගත්තාම එක ක්‍රමයක් තමයි චතුක්ක ණය. අනිත් එක තමයි පංචක ණය. ඒ ක්‍රම දෙකම හම්බ වෙනවා සූත්‍ර පිටකේ. දැන් ඇත්තම සංගීති සූත්‍රය වගේ සූත්‍රවල ගත්තාම ඒ දෙවෙනි ක්‍රමයට, ඒ කියන්නේ පහකට කඩලා ධ්‍යාන පෙන්නලා තියෙන තැන් තියෙනවා. ඉතින් ඒ වගේම හතරක බොහෝ තැන්වල කතා කරන්නේ ධ්‍යාන හතරක් හැටියට. ඒ කියන්නේ මේ ප්‍රථම, ද්විතීය, තතිය, චතුත්ථ කියලා. නමුත් ඔය සංගීති සූත්‍රය වගේ දේවල් වලදී අපිට විශේෂයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු තැන්වලදී අපිට ලැබිලා පේනවා මේ පංචක ණය ක්‍රමයෙන් සූත්‍ර පිටකයේ ඒ ධ්‍යාන ભેදය පෙන්වලා තියෙනවායි කියලා. හොඳයි, එහෙමනම් අද දවසේ සාකච්ඡාව අපි කාල වේලාව සලකලා බලලා නිමා කරමු. මම හිතනවා අපිට යම් කිසි ආකාරයකින් ධර්ම සම්මස්සනයක් කරගන්නත් අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම පဋාණ සජ්ජායනය හරිම වැදගත්, අපිට බොහෝ උපකාර වෙනවා. අපේ ප්‍රඥා චෛතන්‍ය ප්‍රඥා පාරමිතාවට අපිට බොහෝ ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මේ නිද්දේශ පාළිය සජ්ජායනා කරලා ඒක තේරුම් ගන්න එක. ඉතින් දවසෙත් අපිට ඒක කරගන්න පුළුවන්කම ලැබුණා. මම එහෙමනම් ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා ශ්‍රීමති මහත්මියට අද දවසේ වැඩසටහන නිමා කරන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අප්‍රමාණ පින් ජයන්ත මහත්මයා. අද දවසේත් අපි පဋාණ සජ්ජායනය සහ ධ්‍යාන ප්‍රතිපිළිබඳ සම්මස්සනයකත් යෙදුනා. ධර්ම කරුණු පැහැදිලි කරගත්ත සරල භාෂාවෙන්. ඉතින් මේ කටයුතු සඳහා
අපට ඉතාම විශිෂ්ට විදිහට උපකාර වෙනවා ඒ අතිපූජනීය රේරුකාණී චන්දිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ රචනා කරපු ග්‍රන්ථ රත්නයන් සහ අතිපූජනීය නාවිනි අරිදම්ම ස්වාමීන් වහන්සේගේ ඒ දේශනා වටිගත කිරීම. පළමු කොටම අපි උන්වහන්සේලාට පින් අනුමෝදන් කරමු. ඉන් අනතුරුව සියලුම දෙවියන්ට මෛත්‍රී බෝසතාණන් වහන්සේ ප්‍රධාන සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඊළඟට පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමුවෙන්ම අප විසින් මේ ධර්ම සාකච්ඡා ධම්ම සම්මස්සන ධම්ම සජ්ජායන වාරයේදී රැස් කරගත් සියලු කුසල් අතිපූජනීය නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. ඒ වගේම රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. මේ සියලු කුසල් බලයෙන් බෝධිසත්ත්ව ගුණෝපේත අතිපූජනීය නා වූනි අරිය ධම්ම උතුම් ස්වාමීන් වහන්සේට සුව පහසුවෙන් ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වීම සඳහා පාරමී පුරා ගන්නට හේතු සම්පත්තිය ලැබේවා. පතන ආකාරයටම සුව පහසුවෙන් ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙන්න මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම රේරුකාණී චන්දිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට පතන්නා අවබෝධයකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු පින් හේතු වේවා, වාසනාව වේවා. සියලු දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. පරලෝසපත් ඥාතීන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අපට මේ අති ගැඹීර දහම් කරුණු අවබෝධ කර ගැනීමට සරල බසින් එක් ප්‍රත්‍යක් බැගින් අරගෙන ජයන්ත මහත්මයා පැහැදිලි කරලා දෙනවා. අද ධ්‍යාන ප්‍රත්‍ය පැහැදිලි කරලා දුන්නා. ඉතින් අප ඒ ධර්ම ශ්‍රවණ මේ වශයෙන් රස කරගත්තා වූ සියලු කුසලුත් ධම්ම සජ්ජායනෙන් රස කරගත්තා වූ සියලු කුසලුත් ඔබතුමාට කෘතවේදී වනුමෝදන් කරනවා. මේ සියලු කුසල් බලයෙන් ඔබතුමාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලබන්නට කරගෙන යන්නා වූ ශාසනික කටයුතු අඛණ්ඩව කරගෙන යාමටත් චිත්ත සන්තානිය දියුණු කරගත යුතු ගුණධම් ප්‍රාර්ථනා කරන ආයුරින් වර්ධනය කරගන්නටත් අවශ්‍ය හේතු සම්පatti ධෛර්ය ශක්තිය වීරිය සියල්ලන අඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පතන උතුම් බෝධියකින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම තුසිත රාජපක්ෂ මහත්මයාට මේ තාක්ෂණික සම්පත්දායකත්වය ලබා දීමෙන් අප රැස් කරගත්තා වූ සියලුම කුසල් අනුමෝදන් කරනවා. එතුමාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබන්නට කරගෙන යන ශාසනික කටයුතු දියුණු කර ගනිමින් තමන්ගේ ගුණ දහම් වඩා ගන්නටත් අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය හේතු සම්පatti දියුණු වේවා. ඒ වගේම ඖෂධි මහත්මියටත් බොහෝම වෙස මහන්සි වෙලා මේවා මේ එඩිට් කරලා නැවත වරක් අසන්නට සලස්වනවා, අපට වැඩසටහන් වාරයේදී තාක්ෂණිකව උපකාර කරනවා. එතුමියටත් අපි ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. මේ පින් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට මේ ආකාරයට බොහෝ කාලයක් ශාසනික සේවාවල් කරන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ලබා ගනිමින් තමන්ගේ චිත්ත සන්තානයේ දහම් ගුණ දහම් දියුණු කරගන්නටත් හේතු වේවා, වාසනාව වේවා. පතන උතුම් බෝධි වලින් සෑම දිනාටම සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඔබ සෑම දිනාගේම
ධර්මය ඉගෙන ගන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට, අපවත් වියදාල ස්වාමීන් වහන්සේලාට, ගුරුතුමන්ටත්, පවුලේ සියලුම ඥාති මිත්‍රාදීන්ටත්, පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබත්තා. පරලෝසපත් ගුරුතුමෝ නේද සෑම දෙනා සුගති වලින් සුගති වලටම පත්වෙත්තා. සෑම සියලුම දෙනාට සුව පහසුවෙන් නිර්වාණ අවබෝධය කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. නිරන්තරයෙන් අප සමග මේ වැඩසටහනට සම්බන්ධ වෙන කල්යාණ මිත්‍ර පින්වත් ඔබ සැමටත්, ඔබ පවුල්වල සෑම සියලුම දෙනාටත්, පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ටත්, ඒ වගේම ගුරුතුමන්ටත් මේ සියලු කුසල් කෘතවේදී වනුමෝදන් කරනවා. ඔබ සෑම සියලුම දෙනාටත් මෙලොව වශයෙන් මේ සියලු කුසල් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ භාවයේ ලැබමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යා ගන්නටත්, කෙලවර සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමටත් මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අප රැස් කරගත්තා වූ සියලුම කුසල් බලයෙන් දැනට ශ්‍රී ලංකාවේ පවතින දුර්භාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය ඉක්මනින් නිමා වෙලා ඒ සියලුම ජනපිරිසලට සුවසේ පහසුවෙන් චිත්ත ප්‍රීතියෙන් ජීවත් වෙන්න අවශ්‍ය දිනේ ඉක්මනින්ම ළඟා වේවා. සෑම සියලුම දෙනාට සෙත් වේවා, ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ශ්‍රීමති මහත්මිය, ඔබතුමීට බොහෝම පිං. මොකද අපි මේ වගේ ධම්ම මණ්ඩපයකට රැස් වෙන්න අපිට අවස්ථාව ලබා දුන්නේ ඔබතුමියගේ මූලිකත්වයෙන්, යෝජනාවෙන්. ඒ නිසා ඔබතුමියටත් ඒ අපට කළ ප්‍රාර්ථනාව වගේම ඔබටත්, ඔබතුමියටත්, ඔබතුමියගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් එකසේ අනුමෝදන් වේවා. ඒ අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් වහ වහ නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා අපිට ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සෑම දෙනාට. තෙරුවන් සරණයි.